අයිබෝඇන්නද නාටම අදත් වෙනදවාගේම එක්සසයිසස් ටිකක් ගැන සර්චි ඉච්චි ටිකක් කරගෙනවා මොකද මං මේ අර්තීකොලි ගැන කතා කරාට අර්තීකොලි වලින් සර්චි ඉච්චි එකක් දුන්නේ නැහැ ඉතින් අද මම ගත්ත සර්චි ඉච්චි එකක් මේ අර්තීකොලි ඩිටර්මිනටිවි හරි ඉන්ඩිටර්මිනටිවි හරි යොදාගෙන අපි කරන්න ඕන එකක් අපි බලමු මොකක්ද අද කියන්නේ කියලා මේකෙන් මං අද ඔයගලන්ට වචනත් අලුත් දේවල් කියලා දෙනවා ඉතින් ඡේදයක් කියවන්න තේරුම් ගන්නනේ මේ හැමදේම මේ අද පාඩමේ අද SL චිත්‍රි වල අඩංගු වෙන අපි එහෙනම් බලමු අද මොකද්ද මේ ඡේදයෙන් කියවෙන්නේ කියලා මම කලින් කිව්වා වගේ ආර්ටිකල් ඩිටර්මිනටිවි ඉන් ඩිටර්මිනටිවි තමයි මේ හිස් තැන් වලට දාන්න ඕනේ ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කොයිකද එන්නේ කියලා අනේ ඒක දැනන්න තමයි මම මේ වගේ SL චිත්‍රි ටිකක් ඕගොල්ලන්ට අරගෙන ආවේ මම මේක කියවන්න මොකද මේකේ ගොඩක් වචන තියෙනවා ඔයගලන්ට කියලා දෙන්න ඕනේ එතකොට ඔයගොල්ලෝ මේ වගේ හිස්සන් වලට අවශ්‍ය ආර්ටිකල් එක දාන්න දාලා උත්තර වෙනදා වගේම පිළිතුරු තියෙනවා description box එකේ බලන්න Bologna è una città del Emilia Romagna දැන් ඔයගොල්ලෝ දන්න Emilia Romagna කියලා කියන්නේ region එකක් Bologna කියන්නේ චිත්ත එකක් මේ වචන නගරවල වචන එහෙම උච්චාරණය කරනකොට වැරදියට උච්චාරණය කරන්න එපා අපේ අය මට ඇහිලා තියෙනවා මේ වචන වැරදියට උච්චාරණය කරනවා මේ චිත්ත කියන එක නගරය කියන තේරුම ඉතින් ඒ වගේ ආකුරු උඩින් අච්චේන්ට් එකක් තියෙනවා ඒක කොහොමද ප්‍රොනන්සාරය කියන්නේ උච්චාරණය කරන්නේ මේ හැම දෙයක්ම දැනගන්න ඕනේ මොකද ආදූව විභාගයක් ලියනකොට සාමාන්‍යයෙන් ලියන වගේම කතා කරන්න පර්ලාරි ඔරාලේ ටෙස්ට් එකකුත් තියෙනවා ඒව සාමාන්‍ය දේවල් ස්කෝල්තෝ ඔරාලේ ස්ක්‍රිප්තුරා ලෙක්තුරා කියලා හතරක් කියදෙනවා. ඉතින් මේ oral එකට අපිට වචන ශබ්ද කරන ආකාරය, ඒගොල්ලෝ උච්චාරණය කරන ආකාරය නිවැරදිව බලනවා. ඉතින් මේ නිසා ඉතාමත් වැදගත් වෙනවා මේවා දැනගන්න එක. Bologna è una città del Emilia Romagna. Bologna කියන්නේ Emilia Romagna වල තියෙන නගරයක්. ඊළඟට his තැනක්. ඔතෙන්ට එක්ක ආර්ටිකල් ඩිටර්මිනටිව් එකක්, එහෙම නැත්නම් ඉන්ඩිටර්මිනටිව් එකක් එන්න ඕනේ. Regione del centro nord Italia, කියන උතුරු පළාතේ තියෙන centro කියන්නේ මධ්‍යම උතුරු කියන තේරුම දෙන centro nord Italia තියෙන පළාතක්. ඊළඟ ආහිස්තනක් origini di Bologna, ඒ කියන්නේ Bologna නගරේ පටන් ගැනීම. Sono del 9 secolo. 9 Roman අකුරු අපි දන්නවා. Secolo කියලා කියන්නේ ශතවර්ෂය. 9 වෙනි ශතවර්ෂය කියන තේරුම තමයි මේකෙන් දෙන්නේ. Avanti Cristo මේ A.C. කියලා කිව්වහම මේ කියන්නේ Avanti Cristo. ඒ කියන්නේ Cristo Purv. Avanti කියුවහම పూర్ව කලින්. Cristo Purv කියන එක ලියන්නේ Avanti Cristo ඔන්න ඔය විදිහට තමයි. Quando nel 189 Avanti Cristo Avanti Cristo e che sia su una medi, che in Cristo pure che sia su una medi, diventa istena colonia romana. Colonia che la chiane, gli attacchigite a chiane terumeden. E che ne Roma, Roman adiraggia vicin, gli attacchiranno a me, Bologna chiane, nagari, che ne, per me Emilia Romagna, vedete. ඇටටිජි දෙයක් බවට පත් වෙන මේවයි ගොඩාක් විස්තර තියෙනවා මේගොල්ලන්ගේ පරණ වෙන වෙනම තිබ්බේ පස්සේ තමයි මේ ඔක්කොම එකතු වෙලා රටක් විදියට හැදුනේ ඊට පස්සේ හිස්තැනක් suo nome cambia da Felsina නේද කලින් බොලෝන්‍යා නෙමේ කලින් පාවිච්චි කරන්නේ Felsina කියන නම පාවිච්චි කරලා තින්නේ ඒ ඒ නම වෙනස් වුණා cambia වුණා Felsina ඉඳලා il suo nome Etrusco තවදයක් තමයි Etruschi කියලා කියන්නේ Etrusco කියලා කියන්නේ ඉතාලියේ ජීවත් වෙච්ච ආදිවාසීන් කියලා තමයි හඳුන්වන්නේ. මේගොල්ලෝ තමයි මුල් පදිංචිකරුවෝ මේ ඉතාලියේ. ඉතින් මේ Etruschi Etrusco කියන කට්ටිය භාවිතා කරලා තින්නේ Felsina කියන නම Bologna නගරය වෙනුවට රෝමන් අධිරාජ්‍ය අල්ලගත්තට පස්සේ ඒක Bologna බවට පත් වුණා. A Bologna histena periodo più importante e ricco nella storia di Bologna è il secolo XI. Bologna vale ගොඩක් වැදගත් කියන්නේ ගොඩක් දේවල් වලින් පිරිච්ච කාලේ තමයි ශතවර්ෂය 11 වෙනි ශතවර්ෂය. සේකොලෝ කියන්නේ ශතවර්ෂය මම ඔයාලට කලින් කියලා දුන්නා වගේ. ඒකට 11 වෙනි ශතවර්ෂය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. Quando histena città diventa comune libero e nasce università. ඒ කියන්නේ ඒ නගරයේ
කොමුණේ දීබ්බේ සාමාන්‍ය නිදහස් නගරයක් බවට පත් වෙලා යුනිවර්සිටි එකක් බිහි වුණාට පස්සේ තමයි ඒක වැදගත් වෙලා තියෙන්නේ. යුනිවර්සිටා ඩි බොලෝඤ්ඤා රිමානේ පෙර් සේකොලි una delle più importanti in Europa. Popolo da balanne, ma mettete di vedere che deve al godacchino denna. Università di Bologna rimane a Pavatina va godacchale per secoli, chiatavarce gananava, una delle più importanti. Mulu Europeem godak wedagatte ekak vidiyata me Bologna University ekak chatavarsha gananawak pawathuna kiyana tama me kiyanne me Europa kiyana ekak api singhalen Europa kiyala kiwwata eka me golo e Europa e akura uchcharane karanawa e u ro pa Europa eka danaganna ona den euro unath liyana kota ඉංග්‍රීසි වලින් ලියවන මේගොල්ලෝ උච්චාරණය කරන්නේ ඒවුරෝ කියලා. ඒවා දැනගන්න ඕනේ අපි. ඒවා සාමාන්‍යයෙන් අපි ඒවුරෝ කියලා කියන්නේ නැහැ. යුරෝ කියලා තමයි හැමතැනදීම භාවිත කරන්නේ. ඉතින් මේ හැම මේ ඡේදයේ තියෙන හැමතැනකටම අර්ථිකොල ඩිටර්මිනටිව් එකක් හරි ඉන්ඩිටර්මිනටිව් එකක් හරි මේ හිස්තැන් වලට එන්න ඕනේ. ඉතින් ඒවා දාන්න. මේකේ තවත් කැලලක් තියෙනවා. අපි බලමු අනිත් කැලල දැන්. හිස්තැන. Centro della città a Ancora, e che ne nagare med, tam tienova che ne centro na med, della città nagare med, a ancora, tavam tienova, histena, vie, me vie che la che ne via, che ne paraval che ne derum, parat che ne via, paraval verte vie, bene, medie vali, e che ne madde cale, e calaval verte megolo bedella tienova, e madde e cal satavasevole di. Tibba paraval tama tienova kiena tiene e histanak antiche torri torre kiela kiyanne kanuwata usa kulunu walata itin antiche torri kiela kiyanne perani kulunu tienova kiela kiyanne histana due torri kiyanne kulunu deka più famose godak prasiddai sono ewa tamai torre dei asinelli torre kiyana asinelli kiyana torre eka secolo 12 එතකොට 12 වෙනි ශතවර්ෂයේ තිබ්බ torre degli asinelli එක අනිත් එක හිස්තන torre della garisenda fine secolo 11 ora bologna è histana importante centro artistico e intellettuale e kiyana kiyewima centro dell'artistico kiyana itamat pedagat nagareya tama me bologna kiyala kiyanne artist e kiyana kalawata saha buddhiyama patten godak wedagat nagareyak kiyala tama kiyanne ilana histana studenti del DAMS Accademia delle Arti e dello Spettacolo. Eka tama me DAMS kiyala tiyanne. Ekena academic ekak art saha ekena kalawa saha natya ranga kalawa wage ekak ewa walata. Etakota e academy eken rendono histana citta molto vivace e divertente. Ekena egolo kiyenawa rendono kiyala kiyanne සඳහන් කරනවා කියනවා කියන තේරුම දෙන්නේ හදනවා ඒගොල්ලෝ ඒක ගොඩක් විනෝදය පිරිස සහ විවාච කියලා කියන්නේ ගොඩක් සජීවී කියන්නේ natural වගේ කියන්නේ ස්වභාවික වටිනාකම තියෙන නගරයක් කියන තේරුම වගේ විවාච කියන එකෙන් lively මට ඒක ඒ වගේ තේරුමක් තමයි දෙන්නේ histena ristoranti sono ottimi ඒ කියන්නේ අවන්හල් ගොඩක්ම රෙස්ටුරන්ට් එකක් ගොඩක් හොඳයි. තාමත් රස දේවල් අදන ඔප්ටිමෝ කියන එකෙන් ඔප්ටිමි කියලා බහුවචනය. ඊළඟ හිස්තැනක් ඔස්ටෙරියේ. ඔගොල්ලෝ දන්නවා කෑම කඩම තමයි ඒවා පිට්සායි හැමදේම ගන්න පුළුවන් ඔස්ටෙරියා කියන එකකින්. ඔස්ටෙරියේ sono famose per histana la musica da vivo. ඒ කියන්නේ ඒ වගේ තැන් අවන්හල් තියෙනවා. ගොඩක් ප්‍රසිද්ධයි මූසිකා වීවා කියලා කියන්නේ ලයිව් music yana gane sajivi sangeetha pavattwanawa saha vino insomma histana vita a bologna è piena di stimoli ekena ekta washin insomma kiyala kiyana ekta washinma histana vita bologna wala jeevithaya godak dewal walin pirila kiyana stimoli kiyala kiyane godak priyajanaka dewal walin stimuna uttejaka kiyana api dew kemathi dewal walin pirila kiyana therum denne e histana città bella
ඉතාමත් වසන නගරයක්. ඒ රික්කදි කොල්තූර බලන්න, රික්කදි කුල්තූර කියලා කියන්නේ කුල්තූර කියන්නේ සංස්කෘතිය, සංස්කෘතික අතින් සහ ආර්ථේ කලාවතින් ඉතාමත් ඉහළයි, කියන්නේ ඉතාමත් ඉහළ තැනක තියෙන නගරයක් තමයි මේ බොලොන්යා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා නේද මේකේ අර්ටිකල් ඩිටර්මිනටිව් ඉන්ඩිටර්මිනටිව් වෙනකොට මීට වඩා ලස්සනට මේක කියවෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේ දන්නේ නැති වචන තියෙනවා නම් ලියා ගන්න, ඔයගොල්ලන්ට ඕවා වැදගත් වෙනවා උච්චාරණය කරන්න පුරුදු වෙන්න. ඒකයි මම මේ වගේ ඡේද අරගෙන ඔයගොල්ලන්ට දාන්නේ. මෙතන තියෙන හැම වාක්‍යයක්ම අනික බලන්න සරලයි. පොඩි වාක්‍ය තියෙන ඔයගොල්ලෝ එකින් එකට වෙන වෙනම කඩලා කඩලා ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඇති. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉන්න නගරය ගැන හරි ලියන්න මේ වගේ දේවල් වැදගත් වෙනවා. තව දේවල් එකතු කරලා ඉතින් අද මේ කියලා දීපු සර්චිච් එකත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලෝ මේකට කැමති වුණා නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මම ඔයගොල්ලන්ට පාඩමු ගේන අතර තමයි මේ SSC තරම් එන්නේ. ඒ නිසා පාඩම් බලලා ඒවට අදාළ SSC කරන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඔයගොල්ලෝ හම්බෙන්න එනකන් හැමදෙනාටම එහෙනම් ආයුබෝවන්.